සසරින් එතර වීම ගැන ඔබ YouTube නාලිකාවකින් අහන විශ්මය ජනකම සහ ඔබගේ ඇතුළාන්තය අවදි කරන පුදුමසහගත වීඩියෝ එකක් තමයි අද මේ බලන්න ඔබ සූදානම් වෙන්නේ. එකතු වෙන්න මේ වීඩියෝ එකේ මුලින් ඉඳන් අග වෙනකම්. එහෙනම් වැඩි කතා නැතුව අපි මේ ගැන කතා කරමු. මනුෂ්‍ය ආත්මයක් ලබා ගැනීමට තියෙන්නේ කන කැස්බෑවෙකු වියසිදුරින් අහස බැලීමේ සම්භාවිතාවයට වඩා අඩු සම්භාවිතාවයක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එවන් දුර්ලභ දෙයක් එනම් මනුෂ්‍ය ආත්මයක් ඔබ ලබාගෙන තිබෙනවා. ආබාධිත හෝ මන්ද බුද්ධක ඉපදීමක් නොලබා සාමාන්‍ය වූ මනුෂ්‍ය භවයක් ඔබට ලැබී තිබෙනවා. සාමාන්‍ය මනුෂ්‍යයෙකුට වඩා කිසියම් දෙයක් වටහා ගැනීමට හැකිවන ප්‍රඥාවක් සහිතව ඔබ ඉපදලා ඉන්නවා. බුදුදහම කිසියම් කාලයකින් පැවතිලා නැති වෙලා ගොස් නැවත බුදුවරයෙකුගේ පහළවීමක් ඇතිවන තෙක් හොඳ නරක කියා දෙන ආගම් පමණක් ලෝකේ තියෙනවා. ඔබ අනන්තවත් වාර ගණන ඒ වගේ කාලවල මනුෂ්‍ය ආත්මයක් ලබා තිබෙන්නට පුළුවන්. ඔබ බුදුදහම ඇති කාලයක අද ඉපදිලා තිබෙනවා. බුදුදහම අද තිබුණත් ලෝකේ බොහෝ දෙනෙක් ඉපදිලා තියෙන්නේ බුදුදහම ඇසෙන මානයක නෙවෙයි. ඒ අතින් ඔබ බුදුදහම ඇසෙන මානයක ඉපදිලා ඉන්නවා. බුදුදහම ඇසෙන මානයක ඉපදිලා හිටියත් එම දහම ඇසුරු කිරීමට, වණ ඇසීමට, ඒ ගැන කල්පනා කිරීමට අවස්ථාවක් නොලැබෙන අය ඕන තරම් ඉන්නවා. නමුත් ඔබට එම අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් මෙන්න මේ කරුණු සියල්ලම සම්පූර්ණ වෙලා ඉපදීමට ඔබ වාසනාවන්ත වෙලා ඇති බව ඔබට වැටහෙන්නේ නැති. ඇත වශයෙන්ම එය වාසනාවක් නිසා සිදු වූ දෙයක් නෙවෙයි. ඔබ විසින්ම පහුගිය භවයන්වල රැස් කරගන්නා ලද කුසල් සහ එම භවයන්වලදී ඔබ විසින්ම පතනා පරිදි ඔබ මෙම භවය තුල මේ කරුණු සම්පූර්ණ වෙලා ඉපදී යතයි කීම වඩාත් නිවැරදි වෙනවා. ඉතින් මේ සියලු කරුණු සම්පූර්ණ වෙලා ඔබ ඉපදිලා තියෙන්නේ බුදුදහමට විතරක් සුවිශේෂී වූ සත්‍යයක් සහ ඉගැන්වීමක් වන සංසාරයෙන් පිටවන මාර්ගය ගැන සොයා ගැනීමට, එවැගේම ඉගෙන ගැනීමට සහ එම මාර්ග ප්‍රගුණ කිරීමට බව වටහා නොගත්තොත් ඔබ කරන්නේ ඔබ ලබා ඇති ඒ සුවිශේෂී ඉපදීම නාස්ති කර දැමීමක්. ඔබ ඔබේ අතේ අද ඇති මුදල් නාස්ති කර දැමුවොත් ඔබට හෙටත් තවත් මුදල් ලැබෙන්න පුළුවන්. නමුත් අපි කලින් කතා කරපු කරුණු හයම සම්පූර්ණ වූ මනුෂ්‍යාත්මයක් ඔබට නැවත ලැබෙන්නේ කවදද කියලා හිතා ගැනීමටවත් නොහැකි බව ඔබට වැටහිය යුතුමයි. අපි දැන් මුලින්ම බලමු බුදුදහමෙත් අනිකුත් ආගම්වලත් තියෙන ලොකුම වෙනස මොකක්ද කියලා. හොඳ සහ නරක වෙන්කර උගන්වන ආගම් සහ ඇදහිම් හැම කාලයකම ලෝකේ තියෙනවා. එම ආගම් අනුගමනය කළොත් සංසාරය තුළම දේව සහ බ්‍රහ්ම ලෝකයන් වලට යන්නට ඔබට උපරිම අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. නමුත් එයත් අවනිශ්චිතයි. බෞද්ධ ධර්මයේ සිල් රැකීම පිළිබඳව සහ පව් කිරීමේ ආදීනව කියා දෙනවා. ඒවා විතරක් අනුගමනය කළොත් සිද්ධ වෙන්නේ දිව්‍ය ලෝක හෝ බ්‍රහ්ම ලෝකවල ඉපදීමටයි. ඒත් එම ලෝකවල ආවශ අවසන් වූ පසු පෙර කර්ම උඩ නැවත නැවතත් නිරයට වැටීමට සිදුවීමේ අවදානම ඒ විදිහටම පවතිනවා. නිරයට වැටීම සහ මුලින්ම නැතිකරන සහ නැවත ඉපදීම වැඩි වශයෙන්ම බව හතකට සීමා කරන සසරින් එතරවන ක්‍රමය හෝ මාර්ගය කියා දෙන එකම ධහම වන බුදුදහම අමුවන්නේ බුද්ධෝත්පාදක කාලයක විතරයි. බුදුරජාණන් වහන්සේ බව සිය ගණනක් විශාල දුක්ඛන්දරාවක් විඳිමින් බුද්ධත්වය ලබා ගත්තේ අපට දුක නැති කරන, ඒ කියන්නේ සසරින් එතරවන මාර්ගය සොයාගෙන අපට ගෙනල්ලා දෙන්න. උන්වහන්සේ පාදා දුන්න නිවන් මාර්ගයට ඇතුළු වී හැකි ඉක්මනින් සංසාරයෙන් එතරවීම පසෙක දමා අපි කරන්නේ උන්වහන්සේගේ පිළිමවලට වන්දනාමාන කිරීම විතරක් නම් ඒ කරන දෙයින් අපිටවත් උන්වහන්සේටවත් ඇතිවන සුගතියක් වේවි කියලා ඔබ හිතනවද? අපට නොදැන සිටි මාර්ගය අපට පහදා දුන් බුදුරජාණන් වහන්සේට කළ හැකි ඉහළම සහ එකම උපහාරය තමයි එතුමන් පහදා දුන්න මාර්ගයේ ගමන් කිරීම. ගොඩක් කරදර විඳ ඔබට සුවපත් වීමට ඖෂධයක් ගෙනවිත් දුන් වෛද්‍යවරයාට කළ හැකි උපහාරය එම බෙහෙත පරිහරණය කර ඉක්මනින්ම ඔබ සුවපත් වීමයි. ඔබ සෝවාන් මාර්ගයට පිවිසීමට ගාථා, ත්‍රිපිටක, සූත්‍රාදී කිසිම දෙයක් දැන ගැනීමට හෝ පාඩම් කිරීමට කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම ලෝකයේ ඇති සියලුම බෞද්ධ විහාරස්ථාන, බුදු පිළිම, ස්තූප වන්දනා කරගෙන හිටියත් සෝවාන් මාර්ගයට ඇතුළත් වෙලා නැත්තම් ඒවායින් පළක් නැති බව ඔබ තේරුම් ගන්න ඕනේ. ඔබ සංසාරයෙන් එතර වීමට අරමුණු කරගනිමින් සෝවාන් මාර්ගයේ ගමන් කිරීමට පටන් ගැනීම සහ
අනිත්‍යත් එම මාර්ගයට ඇදගැනීමට උත්සාහ කිරීම අදම පටන් ගන්න. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ඒ උතුම් මාර්ගයේ පහදා දුන් උත්තමෙක් මිසක් මැජික් කරුවෙක් නෙවෙයි. විභාග සමත් වීමට, නැතිවරණ දිනීමට, ව්‍යාපාර දිනු කර ගැනීමට, වක්කෝසක්කම් ලබා ගැනීමට, ඒ වගේම විවිධ ලෙඩ රෝගවලට බෙහෙත් කර ගැනීමට, උන්වහන්සේගේ පිළිම ළඟ වැටිලා කන්නලව් කිරීමේ ප්‍රයෝජනය තියනවා කියලා හිතනවා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෞකික සැප සම්පත් අත්හැරිය යුතු මාර්ගයක් මිසක් ඒවා අත්පත් කර ගැනීමේ මාර්ගයක් නොවන බව වටහා ගැනීමට ඔබ ප්‍රඥාවන්ත විය යුතුමයි. ඔබ බෞද්ධෙක් නම් හෝ බෞද්ධ දර්ශනය පිළිගන්නා කෙනෙක් නම් ඔබගේ ලෞකික සුභසිද්ධිය සඳහා කළ යුතු දේවල් කරන අතරම බුදුරජාණන් වහන්සේ පහදා දුන් මාර්ගයේ ගමන් කිරීමට දැන්ම අදිෂ්ඨානයක් ඇති කරගන්න. ලෞකික දේවල් වලින් తాවකාලික දුක අඩු කිරීමක් හෝ සතුටක් ලබා ගැනීමට වඩා එතුමන් පෙන්වූ මාර්ගයේ අවසානයේ තියෙන්නේ සදාකාලිකව දුක නැති කිරීම සහ සදාකාලික සැප ළඟා කර ගැනීම බව ඔබ තේරුම් ගන්න. ඔබ සෝවාන් මාර්ගයට පිවිසෙන්නේ නැත්නම් හැමදා උදේ හවස ජප කරනා නමස්කාරයදී මම බුදුන් සරණ යමි සහ මම දහම් සරණ යමි කියන පොරොන්දු දෙක ඔබ අතින් කඩවන බව මතක තබා ගන්න. අපි සියලු දෙනාටම විවිධ වගකීම් තියෙනවා. දරුවන්ගේ කටයුතු, රාජකාරී කටයුතු, නිවසේ වගකීම්, ණයතුරුස්, මිතුරන් ආශ්‍රය කිරීම, පාසල් යාම, ඒ වගේම විවිධ රැකියාවන් කිරීම. එතකොට සමහර විට මේ Facebook වල blog එක අප්ඩේට් කිරීම. මෙන්න වගේ කියන දේවල් අපි හැමෝම කළ යුතුයි. කරන්න සමහර විට සිද්ධ වෙනවා. ඒ වගකීම් අඩු වන දවසක සුවාන් මාර්ගය ගැන සිතීමට හැකියාව තිබෙනවා. එහෙම නමුත් අපි කොයිතරම් කාලයක් මේ භවයේ රැඳී සිටියේද කියලා අපිට කියන්න බෑ. මොකද ඔබ කවදා හරි දවස සෝවාන් මාර්ගේ යන්න බැරියයි කියලා හිතාගෙන හිටියොත් ඔබට හදිසියේ පපුවේ අමාරුවක්, එහෙම නැත්නම් වාහනයක හැප්පීමක්, විදුලි සැර වැදීමක්, ඩෙන්ගු වුණ, එහෙම නැත්නම් ඔබ කවුරු හරි මැරුවොත් මේ වගේ බලාපොරොත්තු නොවූ හේතු නිසා අද හවස හෝ හෙට අපිට මේ භවයෙන් පිටවීමට සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ මරණයකට මුහුණ දීමට කලින් අපගේ පෙර කර්ම අනුව ඒවා සිදුවේද නැද්ද කියලා බලා ගැනීමට අපට ක්‍රමයක් නැහැ. මරණයට පත් නොවුණත් අබ්බගාතයක් ලෙස හෝ සිහිය නැති පුද්ගලයෙකුගේ තත්ත්වයට වැටුණොත් සංසාරයෙන් පිටවීමට කළ යුතු සුළු දෙයක් හරි කරගන්නට නොහැකි වුණොත් අපි තවත් කොයිතරම් කාලයක් නම් මේ කටෝර ජරාජීර්ණ සංසාරයේ දුක් විඳීමට සිද්ධ වෙන්න පුළුවන්ද කියන එක මම අමුතින් ඕගොල්ලන්ට කියන්න ඕනේ නැහැ කියලා මම හිතනවා. ඔබ තරුණ වයසේ පසුවන කෙනෙක් නම් මේ වයසේදී විනෝද වෙලා පස්සේ සංසාරයෙන් ඈතර වීම ගැන සිතා බලන්න පුළුවන් කියලා ඔබට හිතෙන්න පුළුවන්. කොටින්ම මටත් ඉස්සර ඒ විදිහට හිතිලා තියෙනවා. ඉතින් අප මේ ලබා ඇති මනුෂ්‍ය ආත්මය අවසන් වන දිනයක් ගැන ඔබට දැනීමක් නැහැ. අද රෑ හෝ හෙට යම්කිසි හේතුවක් නිසා ඔබ මිය ගියොත් ඔබ විසින් මේ අවස්ථාව නැති කරගන්න බව ඔබ තේරුම් ගන්නවා. එසේ වී ඔබ නිරයට හෝ දිව්‍ය ලෝකයට ගියොත් ඔබට නැවතත් මනුෂ්‍ය ආත්මයක් බුද්ධෝත්පාදක කාලයකදී ලැබෙන්නේ තවත් බව කෝටි ප්‍රකෝටි ගාණකින් පසුව වීමට ගොඩක් ඉඩ දෙවෙනවා. ඔබ වයසින් වැඩිමහල් පුද්ගලෙක් නම් පසුගිය කාලේ ඔබ සංසාරයෙන් පිටවීමට අවශ්‍ය කුසලතා පිරීමට යෙදුවේ නැත්නම් ඒ ගැන පසුතැවීමෙන් කාලේ නාස්ති කරන්න එපා. ඔබගේ ප්‍රඥා ශක්තිය අනුව ඔබට ඉතාමත්ම සුළු කාලෙකින් එම මාර්ගයට පිවිසිය හැකි වෙන්නට පුළුවන්. ඒ වගේම ඔබ ඒ සඳහා දරන උත්සාහය අනුව එම මාර්ගයේ බොහෝ දුර ගෙවා දමන්න පුළුවන්. ඒ නිසා ඔබ මේ ජන්ම කල යුත්තේ මේ භවයේදීම සෝවාන් මාර්ගයට අවතීර්ණ වන බවට දැඩි අදිෂ්ඨානයක් ඇති කර ගැනීමත් ඒ සඳහා කළ යුතු දේවල් අදම කිරීමට පටන් ගැනීම විතරයි. ඇත්තටම සෝවාන් මාර්ගයට පිවිසීම අපහසු දෙයක්ද? නිවන් දැකීමට රාගය, මෝහය, ද්වේෂය සහමුලින්ම දුරු කළ යුතුමයි. අපි අද සිටින රාගය, මෝහය, ද්වේෂය බහුල තත්ත්වයේ ඉඳලා සහමුලින්ම දුරු කිරීම ඉතාමත්ම අපහසු දෙයක් විදිහට පෙනීම ස්වභාවිකයි. එසේ දැනීමට ප්‍රධාන හේතුව සෝවාන් මාර්ගයට ඇතුළුවීමට අවශ්‍ය වෙන්නේ රාගය, මෝහය, ද්වේෂය සහමුලින්ම දුරු කිරීම නෙවෙයි. ඒවා දුරු කිරීමේ මගට වැටීම පමණක් බව නොතේරීම. රහත් වීමට කලින් ඇති අනාගාමී තත්ත්වයේ සිටින අයටත් එක්තරා ප්‍රමාණයකට තණ්හාව, රාගය, ද්වේෂය තිබෙනවා. ඒවා තිබූ පමණින් සෝවාන් මාර්ගයට ඇතුළුවීමට කිසිම බාධාවක් නැති බවට ඇති ඉහළම සාක්ෂිය තමයි අනාගාමී තත්ත්වය. ඔබ මලල ක්‍රීඩාවෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලදී ලංකාව නියෝජනය කිරීමට කැමතියි කියලා නිකමට උපකල්පනය කරන්නකෝ. දැනට මීටර් 100 දෙවීමේ ලෝක වාර්තාව දරන්නේ උසේන් බෝල්ට් විසින්. ඒක දැන් වෙනස් වෙලා එන්නත් පුළුවන්. මං දැනන විදිහට ඒක තමයි වාර්තාව. කොහොම වුණත් ඒක මීටර් 100 තප්පර 9.58කින් නෙම කිරීමයි
බලාපොරොත්තු ඔබට මීටර් 100ක් දිවීමට තප්පර 15ක් ගත වෙනවා කියලා හිතන්නකෝ. ඔබ දැන් කරන්නේ ඔබට කවදාවත් ලෝක වාර්තාවක් ගැනීමට නොහැකි කියලා හිතමින් නොදුවා සිටීමයි. ඔබ කලි උත්තේ පුහුණු වෙමින් ටිකෙන් ටික තප්පර 15න් තප්පර 9.5යි 8 වෙතට අඩු කර ගැනීමයි. ඒ වගේම නිවන් අවබෝධ කර ගැනීමට ද්වේෂය, මෝහය සහ රාගය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට ඔබ කලි උත්තේ ටිකෙන් ටික ඒ අඩු කර ගැනීමට අවශ්‍ය පුහුණු වීම කිරීමයි. ඔබ අවුරුදු 30ක් පුහුණු වුණත් එම වාර්තාව සමකිරීමට නොහැකි වීමට ඉඩ දෙපෙනවා. ඒත් ඔබට එම වාර්තාව සමකිරීමට අවුරුදු 7කින් කල හැකි කියලා සාධකයක් තිබේ නම් ඔබ එය උත්සාහ කිරීමට බොහෝ සෙයින් ඉඩ දෙපෙනවා. නිවන් දැකීමට අදිෂ්ඨාන කරගෙන ද්වේෂය, මෝහය, රාගය අඩු කර ගැනීමට උත්සාහ කිරීමට ඔබ සූදානම් නම් එම මාර්ගය වන සෝවාන් මාර්ගයට ඇතුළු අවස්ථාවේ ඉඳලා වැඩිම වශයෙන් තවත් ආත්මයන් එහෙම නැත්නම් භවයන් හතකදී රහත් භාවයට පත්වන බව බුදුරජාණන් වහන්සේ කියා ඇති බව ඔයාලා දන්නවද? දන්නේ නැත්නම් අද ඒක දැනගන්න. සෝවාන් මාර්ගයට ඇතුළු වුණොත් රහත් භාවයට පත්වීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙන බව නොසිතන පුද්ගලයා සෑම විටම හිතන්නේ අද සිටින තත්ත්වයේ ඉඳලා ද්වේෂය, මෝහය, රාගය සාමුලින්ම නැති කර ගැනීමට ඔහුට තියෙන අපහසුතාවය ගැනයි. උදාහරණයකට යමෙකුට කොළඹ සිට ලන්ඩන් නුවරට යාමට අවශ්‍ය නම් ඔහු එම දුර තරණය කිරීමට බෝට්ටුවක්, හබල්, මාලිමා යන්ත්‍රයක්, සිතියම් කියවීමේ දැනීම, සුලිසුලන් කුණාටු ආදී ගැන සිතනවා වගේ. පිට රටට යාම ගැන ඉතා සුළු දැනීමක් ඇති අය පවා ලන්ඩන් නුවරට යාමට අවශ්‍ය වෙන්නේ වීසා ලබා ගැනීමක්, ගුවන් ටිකට් පතක් ලබාගෙන කටුනායක, බණ්ඩාරනායක ගුවන් තොටුපළට යාමක්, එහිදී නියමිත ගුවන් යානයට ගොඩවීමක් බව දන්නවා. නිවන් දැකීමට ද්වේෂය, රාගය සහ මෝහය සම්පූර්ණයෙන්ම ඉවත් කර ගත යුතු උනා සෝවාන් මාර්ගයට අවතීර්ණ වීමට ඔබ කළ යුත්තේ එම උත්සාහය පටන් ගැනීම විතරක්ම වෙනවා. ලන්ඩන් යාමට අවශ්‍ය පුද්ගලයා වීසා සහ ටිකට් පතක් අරගෙන ගුවන් තොටුපළකට යනවා වගේ ඔබ කළ යුත්තේ සම්පූර්ණයෙන් නැති කර ගැනීමේ අරමුණින් එම දේවල් අඩු කර ගැනීමට පටන් ගැනීමයි. සෝවාන් මාර්ගයට අවතීර්ණ වූ පුද්ගලයා මරණයට පත්වීමට මොහොතකට පෙර හෝ සෝවාන් ඵලයට පත් වෙනවා. එම පුද්ගලයා ඉන්පසු කිසිම දවසක නිරයට වැටෙන්නේ නැහැ. මේ පුද්ගලයා නැවත උපදින්නේ වැඩිම වශයෙන් ආත්මයන් 7යි. එම භවයන් 7ේදී නිර්වාණය අවබෝධ කරගන්නා බව, ඒකාන්ත බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. මේ සෝවාන් මාර්ගයට පිවිසෙන්න පුළුවන් වෙන්නේ සිල් රැක්කොත් විතරයිද? මස් මාංශ අනුභව කරන, මත් වතුර පානය කරන, බොරු කියන, කාමයේ වරදවා හැසිරෙන, ඒ වගේ බොහෝ අය හිතන්නේ ඔවුන් අතින් සිල් කැඩෙන බැවින් ඒවා හදා ගන්නාතුරු සෝවාන් මාර්ගයට ඇතුළු වීමට උත්සාහ කිරීමෙන් කිසිම ප්‍රයෝජනයක් අත් නොන බවයි. ඊට වඩා එහි අනිත් පැත්ත ඇත්ත වෙන්න පුළුවන්. ඒ කියන්නේ සෝවාන් මාර්ගයට ඇතුළු වීමට උත්සාහ කිරීමෙන් සිතේ ද්වේෂය ආදී අඩු වෙලා කරුණාව පහළ වීමෙන් ඉබේම මස් මාංශ වලට ඇති කෑදරකම නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ සිල් රැකීමෙන් සෝවාන් මාර්ගයට ඉබේ නොවැටුණත් සෝවාන් මාර්ගයේ ගමන් කිරීමෙන් ඉබේම සිල් රැකෙන බව පැහැදිලි විය යුතුයි. අපි සිල් රකින්න ඒ සුවාන් මාර්ගයට පිවිසීමට උත්සාහ නොගන්නා අයක උදාහරණයකට ගමු. ඔහු පානාතිපාතා සිල්පදය දිවිහිමියෙන් සුරකිනවා. යම් කිසිවෙකු ඔහුට බනින්නට හෝ අපහාස කරන්නට පටන් ගත්ත කියලා හිතමු. ඔහුට අනිත් පුද්ගලයා සමග දැඩි ද්වේෂයක් ඇති වෙනවා. ඔහු අතර පීයක් හෝ පිස්තෝලයක් වැනි දෙයක් ලැබුණොත් අර පුද්ගලයාට ඉන් හානියක් කිරීමට හැකි තරම් ද්වේෂයක් සහ එසේ කිරීමට ආසන්නයට පැමිණියක් තමන් පානාතිපාතා සිල්පදය සුරකින බැවින් ඔහුගේ ප්‍රාණයට හානියක් කිරීමේ වැළගෙනවා. එහෙම වුණත් ඔහු ද්වේෂය ඇතිවීම නිසා අකුසල් එකතු කර ගන්නවා. සිල් රැකීමෙන් විතරක් නිවන් දැකීමට නොහැකි බවත්, සෝවාන් මාර්ගයට ඇතුළු වීමට උත්සුක වීමෙන් ඉබේම සිල් රැකෙන බවත් මෙම උදාහරණයෙන් පැහැදිලි වෙන්න ඕනේ. සංසාරයේ සිටීමට පින්සා සසරෙන් පිටවීමට කුසල් අවශ්‍ය වෙනවා. අපි බොහෝ දෙනෙක් පින්සා කුසල් කියන වචන දෙක එකම තේරුමක් ඇති වචන දෙකක් විදිහට පාවිච්චි කරනවා. වඩාත් පහසු ක්‍රමය තමයි පින් කියලා කියන්නේ සසරේ සිටමින් හොඳ උත්පත්තියක්, ඒ වගේම ලෞකික සැප සම්පත් ලබා ගැනීමට ප්‍රෝජනයක් වන දෙයක් ලෙසත්, කුසල් කියලා කියන්නේ සසරෙන් එතර වීමට පිටවන දෙයක් ලෙසත් තේරුම් ගැනීමයි. සසරේ සිටීමේදී අපිට ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, ආරක්ෂාව වැනි දේවල් අවශ්‍ය වෙනවා. අපට තිබෙන දේවල් දන් දීමෙන් මේවා මේ භවයේදීත් අනාගත භවයන් වලදීත් ඒවා වැඩියෙන් ලැබෙනවා. ඒ වගේම අපි අනිත් අයගේ දේවල් සොරකම් කිරීමෙන් හෝ නොදී සිටීමෙන් මේ භවයේදීත් අනාගත භවයන් වලදීත් අප සතු දේවල් නැති වෙලා යාමටත් අපට අවශ්‍ය දේවල් නොලැබී සිටීමට සිද්ධ වෙනවා. කුසල් කියලා කියන්නේ කුසලතා හැටියට සිටීම වඩාත් ප්‍රායෝගික වෙනවා. කුසලතා කියන වචනය යොදාගන්නේ යමක් කිරීමේ හැකියාව කියන එක විග්‍රහ කිරීමට. කලින් බයිසිකලයක් පැදීමට හෝ පිහිනීමට හෝ ක්‍රීඩාවක් කිරීමට හැකියාවක් නොතිබුණු අයෙකු ඒ වගේ දෙයක් කිරීමට පුහුණු වෙලා එම හැකියාව අත්කර ගැනීම කුසලතාවයක් අත්කර ගැනීමක් වෙනවා. රහත් බව ලැබීමට ද්වේෂය, රාගය, මෝහය සහ මුලින්ම දුරු කර යුතු බව
අපි දන්න දෙයක්. ඒවා ක්‍රමක්‍රමයෙන් අඩු කර ගැනීමට පුහුණු වීම කුසලතාවයක් අත්පත් කර ගැනීමක් වෙනවා. උදාහරණයකට ඔබට මෛත්‍රී භාවනාවේ යෙදීමෙන් ද්වේෂය අඩු කර ගැනීමේ හැකියාව ඒ කුසලතාවය අත්කර ගැනීමට පුළුවන් වෙනවා. ඒ නිසා අප තුළ ඇති රාග සහ ද්වේෂ හැඟීම් අඩු කර ගැනීමට ඒ ගැන ඉගෙනීම උගත් දේවල් ගැන ඒ මේ අතර විග්‍රහ කරමින් සිටීම අඩු කර ගැනීමේ අභ්‍යාසවල යෙදෙන භාවනාමය කටයුතු සියල්ලම කුසල් අත්කර ගැනීමේ ගණයට තමයි වැටෙන්නේ. ඒ වගේම ඔබ යමෙකුට ද්වේෂ කරනවා නම් එය අකුසල් උපදවන අතර අනිත් අයට මෛත්‍රී කිරීම කුසල් උපදවනවා. ඔබ අත්හැරීම ප්‍රගුණ කරනවා නම් එය කුසල් උපදවන අතර ලෞකික දේවල් වලට වැඩියෙන් බැඳීම අකුසල් උපදවනවා. මේ ආකාරයේ කුසල් වැඩිම සුවන් මාර්ගයට ඇතුළත් වීමට උත්සාහ කරන අයත් එම මාර්ගයේ ගමන් කරන අයත් කරන ප්‍රධානම කටයුත්තක්. ඔවුන්ටත් සංසාරයේ ඉතිරි කාලය පාසුවෙන් ගත කිරීමට පින් කිරීම ඔවුන් අතින් සිදුවන අතරම සසරෙන් එතර වීමේ පරමාර්ථය සාක්ෂාත් කර ගැනීමට කුසල් වැඩිම සිදු කරනවා. වෛර කිරීම ගැන තවත් අසකින් අපි කතා කරොත් සුවන් මාර්ගයට අවතීර්ණ නොවුණු අය හට ඔවුන්ට කරදර කරන අය පිළිබඳව ඔවුන්ගේ සිත් තුළ වෛරසාගත හැඟීම් ඇතිවීම ස්වභාවිකයි. ඒ යටපත් කර සුවන් මාර්ගයට අවතීර්ණ වීමට වෛරය අඩු කර ගැනීමට මේ ගැන හිතලා බලන්න. උදාහරණයකට පිරිමියෙකු අතින් දූෂණය වන කාන්තාවක් ගමු. ඇයගේ ජීවිතයේ කාලකන්ණි කිරීම නිසා ඇයට දූෂකයා පිළිබඳව ඇතිවෙන්නේ දැඩි වෛරයක්. බුදුදහම අනුව අපි හේතුඵල දහම ගැන අවබෝධයක් ලබා තිබෙනවා. ඒ අනුව මේ භවයේ අපි මුහුණ දෙන සියලුම දේවල් සිද්ධ වෙන්නේ අප විසින් පෙර කරන ලද කර්ම අනුවයි. ඒ අනුව එම කාන්තාව දූෂණය වුණේ ඇය විසින් පෙර ආත්මික කරන ලද කර්මයක් නිසයි. එවිට දූෂකයා කර ඇත්තේ ඇයට ඇය විසින්ම කරන ලද කර්මයක් ගෙවා දැමීමට වාහකයෙකු වීමයි. එම දූෂකයා ඔහු විසින් කරන ලද පාප කර්මයට මේ භවයේදී හෝ වෙනත් භවයකදී දඩුවම් විඳින බව හේතුඵල දහම අනුව ස්ථිරයි. ඒත් මගේ කර්මය ගෙවා දැමීමට ඔහු දායක වුණත් ඔහුගේ කර්මය ගෙවා දැමීමට මා දායක වීම මා අනුවණ කමක්. එහෙම කළොත් වෙන්නේ එක කර්මයක් ගෙවා දමා තවත් පාප කර්මයක් එකතු කර ගැනීම බව අපි වටහා ගත යුතුයි. ඒ නිසා දූෂකයාට පරිභව කිරීම, පහර දීම, ඔහුගේ දේපල විනාශ කිරීම, එල්ලා මරණ විදියට ඉල්ලීම සිතාගත නොහැකි තරම් මෝඩකමක්. බොහෝ විට එම කාන්තාව ඇයට පළ දුන්නේ ඇය විසින්ම කරන ලද කර්මයක් බව අමතක කර දූෂකයාට වෛර කරන්න පෙළඹෙනවා. එයින් සිද්ධ වෙන්නේ කලින් කරන ලද කර්මයක් ගෙවා ඒ වෙනුවට අකුසල් එකතු කර ගැනීම විතරයි. මේ බලේ නොඇටි අපිට කරදර කරන ලද සියල්ලම කරලා තියෙන්නේ අප විසින්ම සිදු කළ කර්ම ගෙවා දැනීමට අපිට උදව් කිරීමක් කියලා අපි හිතන්නට උත්සාහ කළොත් ඔවුන්ට වෛර කිරීමේ අකුසලයෙන් ගැලවීමට අපිට හැකි වෙනවා. දේශයේ නැතිවීම හෝ අඩුවීම අපිව සංසාරයෙන් එගොඩ කරවීමට මහත්සේ උපකාරී වන දෙයක් වෙනවා. අපි ඇලෙන දේවල් ප්‍රධාන වශයෙන් දෙකක් තිබෙනවා. ඒ තමයි පුද්ගලයන්ට ඇතිවන ඇලීම සහ විවිධ වස්තුන්ට ඇතිවන ඇලීම. අපි අපේ දරුවන්ට සහ දෙමව්පියන්ට ගොඩක්ම ඇලිලා ඉන්නවා. පොඩ්ඩක් මේ ගැන හිතන්න. මෙම භවයට පෙර සංසාරයේ කීප විටක්ම අපි දරුවන් සහ දෙමව්පියන් වෙලා ඉන්නේ නැති. අපි ගත කරලා ඇති භවයන් ගණන අනුව එම දරුවන් සහ දෙමව්පියන් සංඛ්‍යාව ගණන් කරගත නොහැකි ප්‍රමාණයක් වෙනවා. අඩුම වශයෙන් අපිට අන්තිම මනුෂ්‍ය භවයේ සිටි දරුවන්ගේ සහ දෙමව්පියන්ගේ නම්වත් මතක නැහැ. මේ භවයේදීත් ඔබට ඔවුන් ගැන ඇති බැඳීම සහ දැනීම පවතින්නේ ඔබ ජීවත් වෙලා ඉන්න තෙක් පමණයි. මෙසේ අපි භව කෝටි ගාණක් පසු කරලා තියෙනවා. මෙම බැඳීමේ ඇත්ත తත්වය අවබෝධ කරගෙන එම ඇලීම් අඩු කරගෙන සංසාරයෙන් අපි ඉවත් වෙලා නොගියොත් මේ ආකාරයටම එක් භවයක් පමණක් දන්නා දරුවන් දෙමව්පියන් නිසා සංසාරේ අපි හැමදාම සැරිසරාමි. අප විසින් කළ යුතු යුතුකම් ඉටු කළ යුතු නමුත් ඔවුනුත් අපි වගේම තනිවම සංසාරයේ සැරිසරන පිරිසක් පමණක් බව තේරුම් ගත යුතුයි. ඔවුන්ටත් සංසාරයෙන් ඉක්මනින්ම පිටවීමට හැකි සෝවන් මාර්ගයට අවතීර්ණ වීමට මඟ පෙන්වීම විතරක් අපිට කරන්න පුළුවන්. එහෙම නැතුව ඔවුන් නිසා අපි සංසාරයේ සිරවීම කිසිම තේරුමක් නැති දෙයක්. ඒ වගේම අපිට කොයිතරම් අවශ්‍ය වුණත් තව කෙනෙකු සංසාරයෙන් එතර කරවන්න බෑ. ඒ ගැන මඟ පෙන්වීමක් විතරක් අපිට කරන්න පුළුවන්. එම මාර්ගයේ ගමන් කිරීමට ඔවුන් විසින්ම අවබෝධයකින් කිරීමෙන් විතරක් ඔවුන්ට එතර වීමට පුළුවන් වෙනවා. තවත් අපි බොහෝ විට ඇලෙන දෙයක් තමයි මිල මුදල් සහ ඉඩකඩ. මුදල් කියලා කියන්නේ කොළක බැලලා. එය බැංකුවේ දමා තියෙනවා නම් අපිට ලැබෙන මාසික ගිණුම් ප්‍රකාශනයත් කොළක බැලලා. එහි ඇති වටිනාකම අනුව අපි ධනවත් කියලා අපිට හිතෙනවා. ඒ මුදල් කලින් වෙනත් කෙනෙකුගේ. తాවකාලිකව එය අපේ අතට පත් වෙලා තියෙනවා. අපි අද මිය ගියොත් අපිට ඒවායේ ඇති කිසිම වටිනාකමක් නැහැ. ඒවා වටිනාකමක් ඇති දේවල් වලට පරිවර්තනය කර නොගත්තොත් ඔබ මරණයට පත් වුන විට ඒවා අපතේ යනවා. උදාහරණයකට අපි හෙට ජපානයට යනවා නම් ලංකාවේ රුපියල් එහි ගෙන යාමේ පළක් වෙන්නේ නැහැ. අපි යාමට පෙර එම රටේ පරිහරණය කරන මුදල් වර්ගය වන යෙන් වලට රුපියල් මාරු කරගෙන ගියොත් විතරක් එම යෙන් ජපානයේදී විවිධ දේවල් ගැනීම හෝ කෑම බීම සඳහා පාවිච්චි කරන්න පුළුවන්. මේ භවයෙන් වෙන් වී යාමත් ජපානයට යනවා වගේ. අපේ අනෙක් භවයේදී වියදම් කිරීමට හැකිවන විදියට මාරු කරගෙන නොගියොත්
අපිට අද ඇති රුපියල් වලින් අපට වෙනස් දෙයක් නැහැ. අපිට ඇති මිල මුදල් මේ භවයෙන් පස්ව ප්‍රයෝජනවත් වීමට ක්‍රම දෙකකට මාරු කරගන්න පුළුවන්. එකක් තමයි සංසාරයේදී ප්‍රයෝජනවත් වන පින් විදියට මාරු කරගන්න පුළුවන්. ඒ කියන්නේ නැතිබැරි අයගේ යහපත සහ බඩගින්න නිවීම සඳහා අපිසතු දේවල් දෙන විට පින් ඇති වෙනවා. එම පින් අපිත් සමග මරණින් පස්සෙත් පැමිණෙනවා. අනික් ක්‍රමය තමයි කුසල් උපදවා ගැනීම. ඒ කියන්නේ අත්තරමේ පුරුද්ද. අත්තරමේ පුරුද්ද ඇති කර ගැනීමට කළ යුත්තේ තමාට ඉතාමත්ම කැමති දේවල් තව කෙනෙකුට දීමයි. උදාහරණයකට අපසතුව තියෙන රුපියල් 1000ක් විතරක් නම් එයින් රුපියල් 10ක් යමෙකුට දීමෙන් අත්තරීම් පුරුදු වෙන්නේ නැහැ. එයින් වැඩි කොටස තවත් කෙනෙකුට දෙනවා නම් අන්න ඒක තමයි අත්තරීමක් කියලා කියන්නේ. තමන් කැමති නැති කමසයක් හෝ සාරියක් යමෙක්ට දීමට ඉතාමත් පහසුයි. අනික් අතට තමා වඩාත්ම කැමති කමසය හෝ සාරිය වෙන කෙනෙකුට දීම අත්තරීමේ පුරුද්ද වැඩිවීමට හොඳයි. කමසය හෝ සාරිය වගේම තමා කැමැතිම කෑමක්, කැමැතිම වාහනයක්, ඉඩමක් හෝ ඕනම දෙයක් තමා පරිභෝජනය නොකර තවත් කෙනෙකුට දන් දීමෙන් අත්තරීම් පුරුදු වෙනවා. එයින් සංසාරයෙන් ඈතර වීම ඉතාමත් ඉක්මන් සහ පහසු කරවනවා. මෙහි අනිත් කෙලවර වෙන්නේ වස්තුන්ට තදින් බැඳීම. අපිට ඉතා කැමති ඉඩමක් හෝ ගෙයක් තිබෙනවා කියලා හිතමු. උජාරුවෙන් මගේ කියලා කියාගන්නා එම ඉඩම මීට අවුරුදු 300කට විතර කලින් වෙන කෙනෙකු මගේ කියලා කියන්නේ නැති. තව අවුරුදු 3කින් හෝ 300කින් තවත් අයෙකු ඔහුගේ කියලා කියන්නේ ඉඩ තිබෙනවා. මේ ඉඩම මගේ කියලා හිතමින් ඒ ගැන දිවාරා හිතමින් මිය ගියොත් එම ඉඩමේම ණයෙක් කියලා නැත්තම් ප්‍රේතෙක් කියලා ඉපදෙන්න පුළුවන්. එහෙම වෙන්නේ මිනිස්සුයෙකු ලෙස ඉපදුනොත් ඔබ උපදින්නේ වෙන පවුලක නිසා ඔබේ දරුවන් නොදන්නා අයෙකුට එම ඉඩම පරිහරණයට ඔබ ඉඩ නොදෙන නිසා. ලෝකේ පටන් ගත්ත දා ඉඳලා අවසන් වන දා තෙක්ම කිසිම ඉඩමක් එක් අයෙකුට අයිති වෙලා තිබී නැති බව ඔබට දැන් වැටහෙන්න ඇති. එය විවිධ අය අතට කාලෙන් කාලයට මාරු වෙලා ගිහිල්ලා අවසානයේදී නැති වෙලා යනවා. ලෝකය පවතින කාලය සහ පරම්පරාවකට හෝ පුද්ගලයෙකුට ඉඩමක අයිතිය පවතින කාලයේ සංසන්දනය කළොත් ඒක ඇත්තටම ඉතාමත්ම කුඩා කාලයක්. එසේ තාවකාලිකව පවතින දෙයකට බැඳෙමින් සංසාරයෙන් ඈතර වීමට ලැබුණු මේ මහඟු මිනිස් ජීවිතේ නාස්ති කරගන්නේ මොකටද? ජීවත් වීමට අවශ්‍ය කරන දේපළ විතරක් තබාගෙන අනික් දේවල් දරුවන්ට හෝ නැතිබරි අයට ඉක්මනින්ම පවරා දීම ඔබ ඔබටම කරගන්නා මහඟු මෙහෙයක්. පවරා දුන්නත් නොදුන්නත් ඒවාට ඇති බැඳීම අඩු කර ගැනීම අනිවාර්යයෙන්ම ඔබ කළ යුතුමයි. අපි බොහෝ විට අලුත් වාහනවලට ඇලුම් කරනවා. අපි එසේ ඇලුම් කරන්නේ මොනවටද කියලා අපි පොඩ්ඩක් හිතලා බලමු. උදාහරණයකට නවතම BMW කාර් රථයක් ගැන හිතන්න. එහි ඇති BMW බැජ් එක ගලවා පසෙක තියලා වීදුරු ගලවා තවත් ගොඩක් ගහලා, තහඩු ගලවලා තවත් ගොඩක් ගහලා, ටයර් වැනි රබර් කොටස් ගලවලා තවත් ගොඩක් ගැහුවොත් ඔබ දැන් මේ ගොඩවල් එකකට හෝ සියල්ලන්ටම ආසාවක් තිබෙනවා. බොහෝ විට ගොඩක් දෙනෙක් දෙන පිළිතුර තමයි අපෝ නෑ කියන එක. එහෙමනම් ඔබගේ කිසිම කැමැත්තක් නැති මෙම කුණු ගඩවල් ටික එකිනෙකට ඇමුණුව පසු ඒකට බැඳෙන්නේ ඇයි? අපේ හිත බැඳෙන ඕනෑම දෙයක් කුඩා කොටස් වලට කඩා බැලුවොත් හැම වෙලාවෙම එහි තියෙන්නේ කිසිම බැඳීමක් ඇති නොවන බොහෝ විට ජුගුප්සාජනක දේවල් කීපයක් විතරයි. එම දේවල් එකිනෙක උඩ අතුරා ඇති විට සිතින් බැඳෙමින් සංසාරයෙන් ඈතර වීම පමා කර ගැනීම මෝඩකමක් කියන එක ඔබ තේරුම් ගන්න. අපේ ජීවිතයේ ඇලෙන තවත් දෙයක් තමයි රාගය. කාන්තාවකට බැඳෙන පුරුෂයෙකු හෝ පුරුෂයෙකුට බැඳෙන කාන්තාවක් ගත්තොත් ඔවුන් හිතන්නේ ඔවුන් අනික් කෙනාට සිතින් බැඳලා තියනවා කියලා. ඇත්තටම සිද්ධ වෙන්නේ අපේ ඇස සහ රූපය කියන දෙකට චක්කු විඥානය එකතු වීමෙන් ස්පර්ශයක් ඇතිවීමත්, එසේ ස්පර්ශයක් ඇති වූ සැනින් රූපය හඳුනා ගැනීමත්, එම රූපය නිසා ඇතිවන සන්තෝෂය හෝ දුක, එහෙම නැත්නම් එම නිසා ඇතිවන බැඳීම හෝ ගැටීම ඇතිවීමයි. ප්‍රියමනාප කෙනෙකුගේ රූපයක් දුටුවාම එම නිසා අභ්‍යන්තරයේ සිදුවන හැඟීමට ඇතිවන කැමැත්තේ අපේ සිත බාහිරව දකින රූපයකට කැමති වුණා කියලා වරදවා හිතනවා. ඇස් වසාගෙන සිටින විට හෝ එම බාහිර පුද්ගලයා ඇස් ඉදිරිපිට නැති විටදී ඔහුගේ හෝ අයගේ රූපය සිතින් මවාගෙන එම හැඟීමම ඇති කරගන්න පුළුවන්. එම බැඳීම ඇති වී ඇත්තේ බාහිරව පවතින දෙයකට නැවෙයි, අභ්‍යන්තරයේ ඇති වුණ හැඟීමකට බව ඇති හොඳම සාක්ෂියයි. තවත් වෙලාවකදී අපි කෙනෙකුගේ මූණේ ලස්සනට හෝ අංගපසංගවල හැඩයට රාගයක් ඇති වෙනවා. මූණ ගත්තොත් අපට තියෙන්නේ එකම ආකාර හිස්කබලක්. තාවකාලිකව පියකුරු පැහැයක්ගත් සමකින් සහ තාවකාලිකව මනාව පැහැයක්ගත් කෙස් කලඹකින් එය සරස ඇති විට ප්‍රියමනාප රූපයක් විදියට අපිට හිතෙනවා. එළියෙන් ඇති හැම ඉතා කුඩා කාලයකදී රැලි වැටි ගොස් මියගේ පසු දිවි යනවා. කෙස් සුදු වෙලා දුර්වර්ණ වෙලා කාලකදී වැටි යනවා. එසේ ඇති මූණකටත් එම ආකර්ෂණය ඇති වෙනවා. හිස් කබල විතරක් ටිකක් වැඩි කාලයක් ඉතිරි වී පස්සේ පසට එකතු වෙනවා. ඔබ හිස් කබල දිහා බැලුවොත් එය ප්‍රියමනාපයි කියලා නොසිතන්නේ නම් එය තාවකාලිකව සමකින් සහ කෙස් වලින් වැසූ විට එය ප්‍රියමනාපව අපිට පෙනුණත් එය මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය නාස්ති කරලා තවත් වසර කෝටි ගාණක් සංසාරී දුක් විඳීම තෝරා ගැනීමට තරම්ම ප්‍රියමනාපද? අපි ලස්සනයි කියලා බැදෙන අඟපසඟවල ඇත්තේද ඌරුමස් කඩේක තිබෙන තෙල් කුට්ටියවෙනි තෙල් ගුලියක් තාවකාලිකව සමකින් මොසා ඇති දෙයක්?
ඔබ ගඳගසන තෙල් කුට්ටියකට අකමැති වුණත් තාවකාලිකව පැහැයක් ගෙන ඇති ඒත් ඉතාමත්ම සුළු කාලකින් දිරාපත් වන හම්කබල්ලකට මුවා වෙලා පවතින විට කෝටි ගණන් වසර ගණන සංසාරයේ දුක් විඳීම තෝරා ගැනීමට තරම් එය ආකර්ෂණීය දෙයක්ද කියලා ඔබම හිතලා බලන්න. ඔබ බ්‍රහ්මචාරී දිවි පෙවතක් ගෙවිය යුතු බව මේකෙන් අපි කිසිසේත්ම අදහස් කරන්නේ නැහැ. ඔබට රාගික හැඟීමක් පහළ වූ විට එවන් හැඟීමක් පහළ වූ බව මෙනෙහි කරන්න. ඔබ යෙදෙන ක්‍රියාවලිවල තිබෙන සතුටේ තාවකාලික බව මෙනෙහි කරන්න. ඔබට රාගික හැඟීම් පහළ වීමට හේතු වූ රූපේ ඇති තාවකාලික බව මෙනෙහි කරන්න. එවිට ඔබ එම ක්‍රියාවලිය යෙදී ඇත්තේ ඒ ගැන නිවැරදි අවබෝධයකින් යුතුවයි. අපි බොහෝ දෙනෙක් මාන්නේ නිසා සංසාරයෙන් එතර වන දොරින් බොහෝ විට ඈත් වෙලා ඉන්නවා. බලය, සමීපාට, පෞල් පරම්පරාවල්, සුදුසුකම්, කුලය, නිලය, වස්තුව, වෙනුම මේ ආදී නොයෙකුත් දේවල් පදනම් කරගෙන අපි අනිත් අයට වඩා උසස් කියාගෙන හිතාගෙන ඉන්නවා. මේ විශාල පොට වරද්දා ගැනීමක්. අපගේ බාහිර ශරීරය අප නොවන බව තේරුම් ගත යුතුයි. ඒ තාවකාලිකව අපි වසන ස්ථානයක් විනා ඒ අපි නෙමෙයි. විශාල ඇතෙක් මත තාවකාලිකව වසා සිටින කුඩා කුරුමිණියක් ගැන හිතන්න. ඇතාට සාපේක්ෂව කුරුමිණියාගේ තියෙන ඉතා කුඩා කම නිසා ඇතා දෙස බලන කෙනෙකුට කුරුමිණියා පේන්නේ නැහැ. කුරුමිණියා අපි නම් ඇතා අපි තාවකාලිකව වසන මේ ශරීරය වගේ. අපි මරණයට පත් වෙනවා කියන්නේ කුරුමිණියා එම ඇතා දැස ගොස් වෙනත් සත්වයෙක්ගේ පිටට නැග ගන්නවා වගේ. කුරුමිණියාට ඇතාව මීළඟ භවයට අරගෙන යන්න බෑ. ඇතාගේ සද්දන්ත බව නිසා ඌ යන විට අනෙක් සතුන් එතනින් ඉඩදී ඉවත් වෙනවා. ඇතා උසස් කුලයක එකෙක් නම් සමහර විට වන්දනාමාන ලැබීමට පවා ඉඩ දෙමෙනවා. ඒට කුරුමිණියා හිතන්නේ අනෙක් සතුන් ඌට බය ඉඩ දෙනවා කියලා. ගරුනම්බු ලැබෙන ඌට කියලා. අපි මේ කයට ලැබෙන ගරුනම්බු නාම ඥානාන්තර පට්ටම් අපිට ලැබුණා කියලා වරදවාගෙන අපි වටහාගෙන ඉන්නවා. අපිට ලැබෙන දේවල් නම් අපි මේ කයෙන් නික්ම වෙලා යන විට ඒවත් අපිට රැගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ. අපි මරණයට පත් වෙන විට අපේ නම්බු නාම තනතුරු ආදී අපි සමග යන්නේ නැති නමුත් අපි එකතු කරගත් කුසල් අකුසල් පින්පව් විතරක් මීළඟ භවයට අපිට රැගෙන යන්න පුළුවන්. අතට ලැබෙන සැලකිලි තමාට ලැබුණා කියලා හිතලා මුලා වුණ කුරුමිණියා වගේ එම සැලකිලි නිසා අනිත් අයට අප කරන ලද නිନ୍ଦා, අවමාන, අනදර, කරදර සියල්ල අකුසල් සහ පව් විදියට රැගෙන යා යුතුයි. එසේම ඇතාගේ හැකියාවන් නම්බුනාම ප්‍රයෝජනයට ගනිමින් අසරණයන්ට පිහිටවීම, දන් දීම, දුප්පතුන්ට ආහාර ලබා දීම, නිවාස සාදා දීම මේ වගේ දේවල් කරලා තියෙනවා නම් ඒ දේවල් වලට අදාළ කුසල් සහ පින් ඇතා හැර යන අවස්ථාවේ කුරුමිණියාට රැගෙන යන්න පුළුවන්. ඔබ උසස් පවුලක ඉපදිලා තියෙනවා නම් වතු පෙටි ඉඩකඩම් සහ යාන වාහන ලැබිලා තියෙනවා නම් එහෙම නැත්නම් ඉහළ අධ්‍යාපනික සුදුසුකම් ලැබලා තියෙනවා නම් උසස් තනතුරු දරනවා නම් ඒ සියල්ල අපගේ පෙරපෙන් නිසා ලැබූ බව තේරුම් ගන්න. ඒවා ලැබිලා තියෙන්නේ ඔබට නෙවෙයි. ඔබ තාවකාලිකව ජීවත් වෙන ශරීරයට බව තේරුම් ගන්න. සුළු කාලකින් ඔබ මේ ශරීරයේ හැරදා පිටවී යුතු බව ඔබ හොඳින්ම දන්නවා. එවිට මේ එකක්වත් ඔබට රැගෙන යන්න බැරි බවත් ඔබ දන්නවා. ඒවා අනාගත භවවලදී ප්‍රයෝජනයට හැකිවන පරිදි හුවමාරු කර ගැනීමට ඔබ ඥානවන්ත විය යුතුයි. ජපානයට යන පුද්ගලයා එහිදී පාවිච්චි කළ හැකි විදියට රුපියල් දීලා ඒවා යෙන් වලට හුවමාරු කර ගන්නවා වගේ මේ භවයෙන් පිටවීමට පෙර ඔබේ ඇති හැකියාවන් ගස්කම්, සුදුසුකම්, වත්කම්, සබදකම්, තානාන්තර හැකිතරම් අනුන්ගේ යහපත වෙනුවෙන් යොදවන්න. එවිට එම ක්‍රියාවලින් ඔබ කුසල් රැස් කර ගන්නවා වගේම මතු ප්‍රයෝජනයට පින්ද රැස් කර ගන්නවා. ඉතින් ඔබ දුර්ලභ මනුෂ්‍ය ආත්මයක් ලබා ආබාධිත හෝ මන්ද බුද්ධික ඉපදීමක් නොලබා සාමාන්‍ය මිනිසෙකුට වඩා කිසියම් දෙයක් වටහා ගැනීමට හැකිවන විදියට ප්‍රඥාවක් සහිතව බුදුදහම ඇති කාලයක බුදුදහම ඇසෙන මානෙක ඉපදිලා ඇති එකම හේතුව මේ භවයේදීම සංසාරයෙන් එතර වන මාර්ගයට පිවිසි හැකිතරම් දුර එම මාර්ගයේ ගමන් කිරීමට පමණක් කියන කාරණේ උදේ ඇහැරුණු මොහොතේ ඉඳන් රෑ නිින්දට යන මොහොතේදී මතක් කරගන්න. මෙසේ ජීවත් වීම පුරුද්දක් කරගත්තාම ඔබට කවදාවත් අත්මුවිදි සෑල්ලුවක් අනිවාර්යයෙන්ම දැනෙනවා නියතයි. එසේ දැනෙන සෑල්ලුව සසරේ කවදාවත් ඔබව අත්හැර නොයන සෑල්ලුවක් බව ඔබට කෙමෙන් කෙමෙන් තේරුම් යාවි. ඉතින් මේ ගැන මොකද හිතන්නේ? ඔයාලගේ දාස් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වටිනා ධර්මදානමේ වීඩියෝව නොදන්නාට දැනගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා බෙල් සල්කන ඔබන්නත් අමතක කරන්න එපා. අදට එනන් අපි සමුගන්නම්. ඔයාලට ජයග්‍රහී සුබ දවසක් වේවා.